සිරිසයක් එක්ක අද ඉඳන් අපි යන්න යන්නේ Facebook එකේ page එක page සමග වැඩ කරන විදිය. අපි මුලින් පටන් ගමු Facebook එකේ page එකක් හදාගෙන කොහොමද ඒක කරන්න කියලා. මුලින් Facebook එකට ගිහිල්ලා Facebook එකේ ගියාම Facebook එකේ මේ Facebook එකේ වගේ ගියන්න Facebook එකේ මෙන්න මෙන්න මේ හරියේ more කියලා තියෙනවා. more කියන එක ක්ලික් කරලා create page කියන එක දැම්ම ඕනේ. create page ගිහිල්ලා ඊට පස්සේ තමන්ට කැමති තමන් මොකද කරන්න ගන්දි local business ද හරි place එකක් ගැන හරි company organization or institution එකක් ගැන හරි brand or product එකක් ගැන හරි artist band public figure එකක් entertainment also community ඒ වගේ ඕන දෙයක් ඔයගොල්ලන් මෙතන හදා ගන්න පුළුවන්. මම මෙතනදී හදා ගන්නම් කමෙන්ට් එකක් හදා ගන්නම් නේද. මම වගේ හදලා මෙතන ගේ ස්ටාර්ට් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔගලන්ට සෙටප් කරන්න ඒ වගේක් තියෙනවා. මේක දැන් මම අපිට දෙන්න බෑ. අපි දිනන මේක දෙන්න බෑ. මේ ඩිටේල්ස් දෙන්න නම් මේ ඔක්කොම ස්කිප් කරමු. අපි ඔක්කොම ස්කිප් කරමුකෝ. ස්කිප් කරලා අපිට ඕගලන්ට ඕන නම් මෙතන ලොකු මේ අවශ්‍ය දේවල් ඕගලන්ට මේ දේවල් දෙන්න පුළුවන්. මෙන්න මේ ඇඩ් ටු ෆේවරිට් කියන තැන ඕගොල්ලෝ දැක් ඕගලන් මෙන්න මේ වගේ කොටසක් තියෙනවා ඕගලන්ගේ ටයිම් ලයින් එකේ. එතන තියෙනවා ෆේවරිට්ස් කියලා එක. එතන තියෙනවා නිවුස් ෆීඩ් මැසේජස් ඉවෙන්ට්ස් අනම්මනම් කියලා. මෙන්න මේ චැනල් එක ෆේවරිට්ස් එතනට දාගන්න පුළුවන්. අපේ පේජස් එතන පේජස් වල පේජස් යටට දාගන්න පුළුවන්. මෙන්න මේ මේවා ඕගලන්ට දෙන්න. මේ තියෙන ෆේවරිට් කියන ටැබ් එක මෙන්න මේක යටත් මගේ පේජස් ටික ඔන්න වගේ දාගන්න පුළුවන්. මෙතන මගේ පේජස් ටික ඔය විදිහට දාගන්න පුළුවන්. එතෙන් ටැප් කරන් තමයි මේ ඇඩ් ෆේවරිට් කියන දෙන්න මට ඒකත් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන අපිට පේජ් එකේ ඔඩියන්ස් එක අපිට කැමති විදිහට අපිට කැමති ඔඩියන්ස් එකක් දෙන්න පුළුවන්. මෙතනදී අපිට ලොකේෂන් එක ෆිල්ටර් කරලා ලොකේෂන් එකක් දෙන්න පුළුවන්. අපිට මෙතනදී කැමති ලොකේෂන් එක දෙන්න පුළුවන්. ලොකේෂන් එක කොයි විදිහට ඕන කියලා මෙතන දිනවා. අපිට ඒජ් එක රිස්ට්‍රික්ට් කරන්න පුළුවන්. ජෙන්ඩර් එක අපිට මාරු කරන්න පුළුවන්. මෙන්න අපේ වෙන පිරිමින්ටක ගෑනුන්ට කියලා දිනනවා නේද මම ඔලිවි. කොයි ඉන්ට්‍රස්ට් එක කොයි වගේද කියලා ගන්න පුළුවන්. ලැංගුවේජ් එකක් දෙන්න පුළුවන්. මේ ලැංගුවේජ් එක ඇවිල්ලා මම වැඩි අපි මේ අපේ පේජ් එකේ ටාගට් කරන ලැංගුවේජ් එක තමයි දෙන්නේ. ඔයාලට දෙනවා මේ පැත්තෙන් පෙන්නන්නේ මේ අදාළ අපි දුන්න ඉන්ට්‍රස්ට් එක අනුව දුන්න අපිට අපි දුන්න අපේ පේජ් එක ටාගට් වෙන පීපල්ස් ගන්න ගැන මිනිස්සු ගන්න ගැන පෙන්නන්නේ. අපිට ඉන්ට්‍රස්ට් එකක් දුන්නා නම් ගොඩක් පීපල් මිනිස්සුන්ව ටාගට් කරන්න පුළුවන්. අපිට ඒ වගේ අපේ අදාළ මාතෘකාවට අදාළ ඉන්ට්‍රස්ට් එකක් දුන්න නම් ඔය වගේ කරගන්න මිනිස්සු අතර අපිට ටාගට් කරන්න උලන් අපි ඒක සේව් කරමු. හරි අපි පේජ් එක හදාගෙන ඉවරයි. මෙතන අපේ පේජ් එක මේ උඩම තියෙන්නේ මේ අපි ඉන්න පේජ් එක තමයි තියෙන්නේ. ක්ලික් කරගෙන ඒක තමයි යන්නේ. ඊට පස්සේ මෙතන මැසේජස් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවම අපිට මැසේජස් වලට යන්න පුළුවන්. ගැන අපිට අපේ පේජ් එකෙන් මැසේජස් බලා ගන්න පුළුවන්. මෙතන නොටිෆිකේෂන් අපේ ගුල දන්නා තමයි අපේ ප්‍රොෆයිල් එක නොටිෆිකේෂන් එන්න මෙතෙන්ට
චිත්‍රය පොටෝස් වල ලයික් කරපුවාම කමෙන්ට් කරපුවාම ෂෙයා කරපුවාම ඔයගොල්ලෝ නොටිෆිකේෂන් එනවා මෙතනත් මේ මෙතනත් ඒ නොටිෆිකේෂන් දිනනවා මෙතනත් එන්නේ පේජ් එකේ ඇක්ටිවිටීස් බාර් එකෙන් කක්කව වගේ මෙන්ෂන් කරලා තියෙනවා ෂෙයා කරලා තියෙන අපේ ෆොටෝස් වල රික්වෙස්ට් කරලා තියෙනවා මම ටැග් කරන්න කවුද රික්වෙස්ට් කරලා තියෙන්නේ මේ බලන්න දැන් ලොකුම එකක් තමයි ඉන්සයිට් කියලා තියෙන Facebook එකේ ඒ ඉන්සයිට් වලින් අපිට බලා ගන්න පුළුවන් Facebook එකේ අද මේ last 7 days වලට වෙන ෆිල්ටර් කරලා කී දෙනෙක් ලයික් කරලා දිනන කමෙන්ට් කරලා දිනන පෝස්ට් එන්ගේජ්මන්ට් ඒ වගේ බලා ගන්න පුළුවන් මම ඒක ගැන වෙනම දෙයක් වෙනම පාඩමක් ටියුටෝරියල් එකක් ඉස්සරහට කරන්න මේ පබ්ලිෂන් ටූල්ස් වලට ගියාම එතන තියෙනවා ඒ පබ්ලිෂ් කරන්න يعني පෝස්ට් එකක් පබ්ලිෂ් කරන්න ස්කෙල් එකක් පබ්ලිෂ් කරන්න අපි පබ්ලිෂ් කරපු එක ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් වෙලා ඒකෝ එක්ස්පයර් වෙච්ච පෝස්ට් වීඩියෝස් වීඩියෝ ලයිට් එක වෙනදලා බලන්න අපි ඩ්‍රාෆ් වීඩියෝස් එක්කම ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම වල දෙනවා ඒක සෙටින්ග්ස් වලට ගිහලා බලමු මේක මේ තියෙන ජෙනරල් සෙටින්ග්ස් මම කලින් වගේ මේ පේජ් එකේ ෆේවරිට්ස් වලට ඇඩ් කරන්න පුළුවන් මෙතන මේ පේජ් එකේ විසිබිලිටි එක පබ්ලිෂ් දෙන්න පුළුවන් අපිට අන්පබ්ලිෂ් කරන්න පුළුවන් විසිට පෝස්ට් මේ කොච්චර වෙන විසිට පෝස්ට් කරන අපිට විසිටර්ස් ලට පෝස්ට් පබ්ලිෂ් කරන්න පුළුවන් ඊට පස්සේ ඊළඟ එක රිවියුස් රිවියුස් දාන්න පුළුවන් අපිට මෙතන තමයි විසිටර්ස් ලගේ පෝස්ට් එක එන්නේ මෙදින විසිට පෝස්ට් ඊට පස්සේ ඊට පස්සේ අපි පේජ් එක ප්‍රිව්යූ කරන්න ගන්න පුළුවන් මෙතන කියලා දරයි පේජ් වල කොලපාට මේ හරි මට මතක ගහලා මේ කොලපාට නම් තරු පහක් වගේ තියලා පේජ් එක රිව්යූ කරන්න ගන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ අපිට මේක බලන්න පුළුවන් අපේ නිවුස් ෆීඩ් ඔඩියන්ස් එකේ විසිබිලිටි ෆෝ පෝස්ට් කියලා එකන පෝස්ට් එකක් ක්‍රියේට් කරාට පස්සේ ඒ පෝස්ට් එක අපිට බලන්න පුළුවන් කී පබ්ලික්ද ප්‍රයිවට්ද අනේ ඒ අනේ කැලල දාන්න තමයි මේ තියෙන්නේ ඊට පස්සේ මැසේජස් වලට ගියාම පීපල් යන්නේ මිසින්ට මගේ පේජ් එකට ප්‍රයිවට් මැසේජ් යන්න පුළුවන් කියලා තියෙනවා අපි ඒක ක්ලික් කළා බලමු ප්‍රයිවට් මැසේජස් යන්න පුළුවන් ඕන මේක ක්ලික් කරපුවාම මේ මැසේජස් එවන්නත් බෑ ඊට පස්සේ ඒක කැන්සල් කරලා ටැගින් ඇබිලිටි කියලා තියෙනවා මේක මේක ඩිෆෝල්ට් විල එක ඔන්ලි පීපල් හූ හෙල්ප් මැනේජ් මයි පේජ් කැන් ටැග් ෆොටෝස් ඔන් ඉට් සාමාන්‍ය පේජ් එකක් හදද්දී අපි අපේ පේජ් එක ප්‍රමෝට් වෙනත් එක්ක උදාහරණයක් විදියට ෆොටෝග්‍රාෆි පේජ් එකක් විදියට ගත්තොත් අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ අපේ ෆොටෝස් ටැග් කරගන්න කියලා අපි කවුද දන්නේ අපි ෆොටෝස් ගත්තා ආවා අපි අප්ලෝඩ් කරා අපි දන්නේ කවුද මේ ඉන්න ෆොටෝ ෆොටෝ එක කවුද ඉන්නේ ඒක දන්නේ ඒක නිසා අපි පේජ් එකට ඒගොල්ලෝ ඇවිල්ලා බලද්දී ඒගොල්ලන් ෆොටෝ එක ටැග් කරගන්න විදිහ ඇබිලිටි එක අපි දීලා තියන්න ඕනේ ඒකින් මෙතන මම ඒක එලව් කරනවා ඒක දුන්නම ඒගොල්ලන්ට ඇවිල්ලා අපේ ෆොටෝස් බලලා ටැග් කරගෙන යන්න පුළුවන් එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් වලත් අපේ මේ පේජ් එක කියන්නේ අපේ පේජ් එක ෂෙයා වෙනවා පේජ් එකෙන් තමයි ෆොටෝ එක ඇතුලේ කියලා ඒක අපේ පේජ් එකත් ප්‍රොමෝට් වෙන එකක් තමයි එතන වෙන්නේ නම් කරගන්නවා සේව් කරගන්නවා ඊට පස්සේ මම දුන්නා අද ටැගින් අදර්ස් ටැගින් ප්ලීස් පේජ් කියලා එනත් අපිට මෙතනින් බලා මෙතනින් කරන්න පුළුවන් වෙනවා මෙතනින් තියෙන ෆොටෝ ඒ කියන්නේ සමන් ෆොටෝස් තමයි ටැග් කරන්නේ මෙතනින් අනිත් අයට ඒ කියන්නේ පේජ් එකේ නැති අයට සහ තවත් පේජස් වලට මේ පේජ් එක ටැග් කරගන්න පුළුවන් ඒ වගේ දේවල් මෙතන කන්ට්‍රික්ස් රිස්ට්‍රික්ෂන් ඒ කියන්නේ විසිබිලිටි එක තමයි මෙතන තියෙන්නේ ඒජ් රිස්ට්‍රික්ෂන් පේජ් මොඩරේෂන් කියන්නේ අපිට මෙතන දාන්න පුළුවන් සාමාන්‍ය ගන්නවා ගොඩක් අධිජන ලංකාව ගොඩක් කට්ටින්නේ තව කාගෙන කටයනට කැඳි නැති කට්ටිය ඒකින්ද ඒගොල්ලෝ කියන ප්‍රධාන කමෙන්ට් වලට කේතිය දානවා ඒකෝට අපිට අපේ පේජ් එකේ රිවිස් ගන්න අඩු වෙනවා ඒ වගේ දෙයක් වෙනවා ඒකින්ද අපිට මෙතන අපේ කියන ඔන්න වගේ වචන ටිකක් දාලා අපිට ඒ වචන ටික බ්ලොක් කරගන්න පුළුවන් මේ වචන ඒකට අපේ කමෙන්ට් වල දැම්මම ඒ වචන ඔටෝම වචන එක මේවා වෙනවා අයින් වෙනවා මේ තියෙන්නේ ප්‍රොපර්ටි ෆිල්ටර් කියන්නේ මේ ප්‍රොපර්ටි ෆිල්ටර් කියලා කියන්නේ සාමාන්‍ය يعني
සාමාන්‍යයෙන් වචන සෙට් එකක් තියෙනවනේ ඒ කියන්නේ දේවල් පාස අනවශ්‍ය දේවල් ඕන නැති ගුණ වර්තනම් මම කලින් කතා කරා ඒ වචන ඒ කියන්නේ Facebook එකේ ලැබිලා තියෙන ඕන නැති වචන මේක අපිට දෙන්න පුළුවන් මීඩියම් ස්ට්‍රොන්ග් දෙන්න පුළුවන් ඒකට දුන්නම ඒක සේව් කරගත්තම ඒගොල්ලෝ ඒ වචන බලලා ඒ වචන ඒගොල්ලෝ ඔටෝ ෆිල්ටර් කරලා තමයි කමෙන්ට්ස් නැත්තම් පෝස්ට් එකට දානකෝ ඉස්ට පෝස්ට් වලට වගේ ඉන්නේ මෙතන තියෙනවා සිමිලර් පේජ් සජෙෂන් කියලා ඒකේ තියෙන්නේ මේ වගේ පේජස් තියෙනවා නම් අපේ ටයිම් ලයින් එකට ඒ කියන්නේ සමහරවිට ලංකන් යුටස් කියලන යුටබ් පෙන්ටා පේජස් තියෙනවා නම් ඒ වගේ පේජස් තියෙනවා නම් ඉගෙන අපිට ඉන්ට්‍රෙස්ට් එක දුන්න විදිහට අපිට අදාළ පේජස් මෙතන ඒගොල්ල පෙන්වනට අන්දේකින් තව ඊට පස්සේ මෙතන තියෙනවා පෝස්ට් ඉන් මල්ටිපල් ලැංග්වේජස් කියලා ඒතකොට මට මේක ලව් කරපුවා මට ගොඩක් ලැංග්වේජස් වලින් එකම් පෝස්ට් එක දාන්න බලන් එකම් පාර කමෙන්ට් රෑන්කින්ස් තියෙනවා මෙතන ඒ කියන්නේ මොස්ට් රීසන්ට් කමෙන්ට්ස් ආ ෂෝන් ෆෝ මයි පේජ් මයි ඩිෆෝල්ට් කියලා තියෙනවා ඒ කියන්නේ අලුතෙන්ම දාන කමෙන්ට් එක දාන ලින්ක් එකෙන් යන කියලා තියෙනවා ඒකට කන්ටෙන්ට් ඩිස්ට්‍රිබියුෂන් කියලා තියෙනවා කියන්නේ අපි සාමාන්‍ය වීඩියෝස් ෆොටෝස් අනම්ම නම් දැම්මම අපිට ඉන්ටර්නෙට් එකේ දීලා ඕනෑ දේ මේ වගේ රයිට් ක්ලික් කරලා ඒක රයිට් ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අන්න ඒ දේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න බැරි වෙන්න තමයි අපිට මෙතන තියෙන ප්‍රොහිබිට් ඩවුන්ලෝඩ් කියලා කන්ටෙන්ට් එකට කන්ටෙන්ට් ඩිස්ට්‍රිබියුෂන් එකකටද ප්‍රොහිබිටඩ් ඩවුන්ලෝඩ් කියලා තියෙනවා ඒක අන්ලික් කරලා ප්‍රොහිබිටඩ් එනවා නැත්නම් අපිට ඕන ගේන ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න පුළුවන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් පේජ් කියන්නේ අපේ පේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපිට ඒ කියන්නේ අපේ ඩේටා ටික ඔක්කොම මර්ජ් පේජ් ඩුප්ලිකේට් පේජ් කියන්නේ තවත් පේජ් එකකට අපිට මර්ජ් කරන්න පුළුවන් මේක අපේ පේජ් එක ඕන අපිට ඕන නැත්නම් ප්‍රමරිල් ඩිලීට් කරන්න පුළුවන් ওই ଟିକ තමයි ජෙනරල් වලින් යන මැසේජ් එකකට ගියාම මෙසේජ් වලට ගියා මෙතන පෙන්නනවා මෙසේජින් සෙටින්ග්ස් කියලා මෙතන ජෙනරල් සෙටින්ග්ස් රෙස්පොන්ස් ඇසිස්ටන්ට් අතපොලින්ම කෙලින්ම යමු ජෙනරල් සෙටින්ග්ස් වලට මෙතන කියලා තියෙනවා යූස් ද රිටර්න් කී ටු සෙන්ඩ් මෙසේජස් කියලා රිටර්න් කී එක යූස් කරන්න කියලා තියෙනවා මෙසේජස් සෙන්ඩ් මෙතන තියෙනවා රෙස්පොන්ස් ඇසිස්ටන්ට් කියන මේක stay responsive when you don't have access to ikkada mana ape phone ekata hari ape control kara apita access nathi welawata me automatically menne me message ekak yanawa yata mata mage page ekak message karana ekara automatically menne me message ekak Facebook එකෙන් යවනවා ඒක තමයි මෙන්න මෙතන කියන්නේ අපිට ඕන එක චේන්ජ් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ගලන් පෙන්නනවා අර කලින් එක්කෙනා හෙලෝ එහෙම ක්වෙස්චන් දෙනවා මෙන්න මේ මගේ මෙතන තියෙන එක තමයි මෙතන ඔටෝමැටිකලි යන්නේ අපිට ඕන නම් දාගන්න පුළුවන් ඇඩ් පර්සනලයිසේෂන් කියලා දෙනවා ෆස්ට් නේම් එක දානවා සර් නේම් එක මෙතන ඔයගොල්ලෝ බලන්න එපා මෙතන ඔයගලගේ නම නෙමෙයි පැටනට මැසේජ් එකක් එද්දි ඔයගලගේ නම මෙතන වැටෙන්නේ නැහැ මෙතන වැටෙන්නේ මැසේජ් කරන එක කියලා යනවා අපිට මෙන්න මේකත් යූස් කරගන්න ඕනේ මෙතන චේන් ඉන්ස්ටන්ට් රිප්ලයිස් කියලා තියෙන එක නේ මැසේජ් එක එද්දි ගන්න රිප්ලයි එන්න මේ දෙන්න කලින් එක වගේ තමයි ඒකත් ඔය විදිහට ක්ලස් කරගන්න පුළුවන් ඊට පස්සේ මැසේජ් ග්‍රීටින් එක කියන්නේ අපි මැසේජ් එක දාන්න කලින් අපිට ග්‍රීටින් එක අපේ මේක මැසේජ් එකේ ග්‍රීටින් එක කියලා තියෙන එක තමයි මැසේජ් ග්‍රීටින් කියලා කියන්නේ මැසේජ් එකේ මේ ටික තමයි තියෙන්නේ ඊට පස්සේ ක්ලෝස්ඩ් ටච් contribution කියලා කියන්නේ දැන් මගේ නාමයෙන් මට මගේ page එකේ post දාන්න පුළුවන් මගේ නමින් ගන්න නැත්නම් මගේ page එක නමින් මට post දාන්න පුළුවන් ඒ වගේ post එකේ attribution එක වෙනස් කරගන්න පුළුවන් මෙතන ඊට පස්සේ මට වෙන notifications වලට කියලා මට එන notification මට වෙනස් කරගන්න පුළුවන් මට ඇත්තම කිව්වොත් මම page කරන ඉඳන් මම කියන්නේ ඔන්න ඔයාලට මේල් එක දාගන්න පුළුවන් මම සාමාන්‍යයෙන් notification off කරලා තියෙන්නේ මොකද දැන් අපි ෆොටෝ මට ෆොටෝ page එකක් තියෙනවා මේ digitech එකක් තියෙනවා
කට්ටිය ලයික්ස් දාන්න ගත්තාම කමෙන්ට් දාන්න ගත්තාම මගේ මෙතන මගේ නොටිෆිකේෂන් එක පිරෙනවා දිගට හරහාට එපා වෙනවා ඊට පස්සේ මගේ ප්‍රොෆයිල් එකට එන නොටිෆිකේෂන් එකත් මට බලන්න බැරි වෙනවා එපා වෙනවා පේජ් වල නොටිෆිකේෂන් දාලා දාගෙන හිටියෝ කියන්නේ සාමාන්‍ය තක්කඩි ලොකු වැඩක් කරන පේජ් එකක් නා ඒක ඔෆ් කරගන්න ඊට පස්සේ මම මැසේජස් කියලා දෙනවා නොටිෆිකේෂන් එක මැසේජ් එකක් විදියට අපිට ෆෝන් නම්බර් එක දාලා තියෙනවා මැසේජ් එකක් විදියට අපිට ගන්න පුළුවන් ඊමේල් එකට එන නොටිෆිකේෂන් ඒක ඊමේල් එකක් පිරෙන දෙයක් තමයි එතන වෙන්නේ තමයි සාමාන්‍යයෙන් අපි නොටිෆිකේෂන් එකක් ගන්න පේජ් වල නොටිෆිකේෂන් සාමාන්‍යයෙන් මම නම් බලන්නේ නැහැ බලන්න කියන්නේ මෙතනින් ගිහලා නොටිෆිකේෂන් නම් බලන්න පුළුවන් අපිට ඊමේල් එකට ගිහලා නොටිෆිකේෂන් බලන්න ඕනේ නැහැ ඒකත් අන් ක්ලික් කරගම මැසේජ් එකක් තෝන්නේ නැහැ අපිට ටෙක්ස්ට් මැසේජ් එකක් තෝන්නේ නැහැ අපිට මෙතනින් ගිහලා නොටිෆිකේෂන් බලන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා නොටිෆිකේෂන් ඕනේ නැහැ කියන්නේ අපිට ගෙන්න ගන්න ඕනේ නැහැ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඊපස් පේජ් රෝල්ස් මෙන්න වැදගත් නැහැ සාමාන්‍ය ෆේස්බුක් එකේ රෙකමන්ඩ් කරන ටිප්ස් දෙනවා පේජස් කරන්න තනියම පේජ් එකක් කරන්න එපා කියලා තියෙනවා ඒගොල්ලෝ මෙන්න මෙහෙම අපිට අවස්ථාවක් දීලා තියෙනවා තව අපිට පේජ් එකට ඇඩ්මින්ස්ලා නැත්තම් එඩිටර් කෙනෙක් පේජ් එක මොඩරේටර් කෙනෙක් ඇඩ්වයිසර් කෙනෙක් ඇනලිස්ට් කෙනෙක් ඔය වගේ මේ ටික ඇඩ් කරගන්න අපිට ඒගොල්ලෝ අවස්ථාවක් දීලා තියෙනවා ඒකෙන් අපිට පේජ් එක ලස්සනට කරගෙන යන්න පුළුවන් බිස්නස් මට්ටමකට පේජ් මට්ටමේ පේජ් එකක් කරගෙන යන්න පුළුවන් මෙන්න මේ කට්ටිය විඩියෝ තනියම අමාරුයි පේජ් එකක් කරගෙන යන්න අපිට ඕනම් මෙයා අයින් කරන්නත් පුළුවන් කියන දම්මන් යන්නේ ඇඩ්මින් තව කෙනෙක්ට මටත් මාවම අයින් කරගන්න පුළුවන් තව කෙනෙක් අයින් කරන්න පුළුවන් පාස්වර්ඩ් ගහලා සේව් කරන්න ඕනේ දෙයක් තමයි කියලා දෙන ඊට පස්සේ පීපල් යන අලි පේජස් කරනවා දැන් තියෙනවා අපිට මගේ පේජ් එක ලයික් කරලා තියෙන කියලා අද පේජස් සුවේ පීපල් ලයින් එකන කන්ටෙන්ට් එක මට ඔන්න ඔයගොල්ලන් බෑන් කරන්න පුළුවන් පේජ් එක ඒවා දෙයක් කරන්න පුළුවන් මෙතන ගිහිල්ලා ඒගොල්ලන් පේජ් රෝල් එකට දාන්න පුළුවන් පේජ් එක රින් කරන්න පුළුවන් බෑන් කරන්න පුළුවන් ඒවා දෙයක් තියෙනවා මෙතන පීපල් පේජ් ඕඩියන්ස් කියන්නේ මම කලින් කිව්ව වගේ මම ක්ලික් කරන්න පුළුවන් අර මම එද්දි හදාගත්ත දේ තමයි මෙතන ඒගොල්ලෝ එස්ටිමේට් කරලා දෙනවා මම මෙන්න මේ ගන්න ටාගට් වෙනවා අනිවාර්ය ෆේස්බුක් එකට ආදත් වුණාට සාමාන්‍යයෙන් මෙතන අපි ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ ලංකාවේ කට්ටියත් ඒකත් එක්ක යන්නේ ගොඩක් කට්ටිය ලයික් කරනවා ඒ වගේ දේවල් තියෙන නිසා මම මේ ගන්න එක ඇත්ත ගාම එන්නේ නැහැ ටික දවසක් යනවා ඔය YouTube එක තියෙන හතර ඒ වගේ යනවා ඊට පස්සේ ඇප්ස් කියලා දෙකක් ගත්තා කියලා මම මෙතන අනේ මේ ටැබ්ස් වල තමයි ඇප්ස් කියලා කියන්නේ ඇප්ස් කියලා කියන්නේ අපිට මේ ටැබ්ස් කියලා මැනේජ් කරගන්න පුළුවන් ඉතින් නෝට්ස් නෝට් ටැබ් එක ටැබ් එක දාන්න මැනේජ් කරගන්න ඉතින් අපිට මේක කරගන්න පුළුවන් අපි කරගන්න පුළුවන් දැක කලින් මෙතන නෝට් ප්ලේ එකක් තිබුණා දැන් මෙතන නෝට්ස් කියන එක මම මෙතන ඇඩ් කර තිබුණා ඒ ඇප්ස් අපිට බා ගන්න පුළුවන් YouTube වලින් තියෙන YouTube වීඩියෝස් වෙන මේ Instagram වලින් ඇප් තියෙනවා ඒක ඒක ඇප්ස් තියෙනවා අපිට නම් pages වලට pages apps කියලා ගහුවම අපිට Google එකේ බලා ගන්න පුළුවන් ඉන්ස්ටාග්‍රෑම් ඇඩ්වර්ස් කියලා තියෙනවා අපිට මෙතන ඉන්ස්ටාග්‍රෑම් account එකක් තියෙනවා මේ page එකට අපිට මෙතන ගිහලා account එක hack කරන්න පුළුවන් account එකේ username එකයි account එකේ password එකයි දීලා control කරගාම අර account එක මෙතන manage වෙනවා ඒ කියන්නේ add වෙනවා අපිට එතකොට මේක advertisement මොනවාද මේක දාද්දි අරකටත් add එක automatically යනවා ඒකට දෙකෙන් add එක යනවා අපි දාන මේකෙදි ෆීචර් කියන එකට තියෙනවා අයික්ස් තියෙනවා පේජ් ඕනස්ලා ෆීචර් කරන්න පුළුවන් මෙතන පේජ් සපෝට් එක ගන්න පුළුවන් ෆේස්බුක් එකෙන් ගන්න පුළුවන් පේජ් සපෝට් එක අදින හෙල්ප් සෙන්ටර් එකට ගිහිල්ලා අපිට මේගේ සපෝට් එක ගන්න පුළුවන් ඉතින් ඒගොල්ලන්ගේ හෙල්ප් සෙන්ටර් එක අපිට මොකක් හරි පේජ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් නැහැ දිනවා මේ අවශ්‍යම දේවල් තමයි පේජ් එකට අවශ්‍ය දේවල් තියෙන්නේ
ප්‍රශ්නයක් මම අහලා දෙනවා මෙතනින් ගිහිල්ලා ඒ ප්‍රශ්න බහුතරයෙන් වෙන ප්‍රශ්න වල උත්තර දීලා තියෙන්නේ ඒවා මෙතනින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ අතන තිබ්බා ඊට පස්සේ මෙතන තිබ්බා විසිටර් සෙන්ටර් එක මම මෙතන ගිහිල්ලා මෙතනක් තියෙන ආයතන ප්‍රශ්න තමයි අදාළ කියන්නේ අවශ්‍යම කරන ප්‍රශ්න තමයි අදාළ තියෙන්නේ ඊට පස්සේ මෙතන තිබ්බා send feedback ya apita feedback ya kiyanne puluwan ek koya yanna ma sugar report karanna puluwan feedback ya kiyanne gram dulu ara kalin api tip deema gana denna help ekak thora mamme medena activity log ekak kiyanne samanya apita ganna page ekak comment activities medena dena comment ஹேமதியாக்கு ඉස්සරහට තවත් මේ වගේ Facebook page පාඩම් ගැන ඉස්සරහට හම්බුනෝ. ඔයගොල්ලෝ මොකක් හරි මේ පාඩම් ගැන මොකක් හරි tutorial ගැන මොකක් හරි දැනගන්න තියෙනවා නම් කල්ලාය comment කරන්න පුළුවන්. නැත්නම් මගේ Facebook account එකට message එකක් දාන්න පුළුවන් මම reply කරන එකක් ගාලා. නැත්නම් Instagram Twitter හරහා මාව contact කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන් ඉල්ලන මේ tutorial එක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share කරලා ट्यूटोरियल लाइक के दाने के मगे यूट्यूब अकाउंट का सब्सक्राइब कराने के लिए ऐना बोम स्तुति में बनाने बहुत सुविधा जय बाबा।